ඉතින් චතුත්ථ ධානයේද එළඹි එහි රැඳී සිට ලෝකේ බැලීමට උපේක්ෂාව උපකාර වීම පහදලා දෙන්නේ. යම් කිසි කෙනෙක් චතුත්ථ ධානයේ උපේක්ෂාවෙහි බැඳුනොත් එහි රැඳුනොත් මොකද වෙන්නේ? අරිහත් ඵලයට බාධායි. උපේක්ෂාවේ බැඳින්නේ නැහැ. සැප දුක් වශයෙන් දකින්න, දුක උල් වශයෙන් දකින්න, උපේක්ෂාව අනිත්‍ය වශයෙන් දකින්න. උපේක්ෂාවේ බැඳලා ඉන්නේ සිරිතක්. බැඳලා ඉන්නේ ලෝකයයි. එහෙනම් චතුත්ථ ධානයේ බැඳුනොත් එහෙම නිවන් මඟ එතන වැහෙන්නේ. චතුත්ථ ධානයේ වත් වෙන්නේ එතන ඉඳ නෙමෙයි. ඒක පසු කාලේ නිසා. ඒ පසු කාලේ ඉන්නේ නැහැ. ඒකත් විදර්ශනා කරගන්න. මෙහි යම් උපේක්ෂාවක් ඇද්ද? ඒ උපේක්ෂා නූලක් ඇද්ද? සීයක් ඇද්ද? ඒකත් ලෞකිකයි. ඒකත් අනිත්‍යයි. නමුත් ඒක යල්ලන්න දෙයකුත්. අනේ දාටින් 10ක් ලැබලා ඒකිනුන් 13 දාටයි ඵල සාන්තිය ලැබෙන්නේ. නැත්නම් සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියලා එන්නේ සබ්බ සංකාරෝටයි චතුත්ථ ධානයේ උපේක්ෂාව. ඒක වැඩිලා කියොත් එහෙම තමයි අතරමඟේවා. නතර වෙන සිද්ධාක් නැහැ. ඒකයි ඉන්නේ යන ගමන් කියනවා මිසක් ඉඳලා කියන්නේ යන්නේ නැහැ. ලෝකෙ ඉඳලා කියන්නේ කියොත් එහෙම තමයි. මේක ඉඳලා යන කරන්නේ එකක් නෙවෙයි බෑ. චතුත්ථ ධානයේ කරලා ඒක ඉඳලා ලෝකෙට කරන්න යථාර්ථය තමයි කියන තියෙන යථාර්ථය අවබෝධ නැති නිසා. තවහත්. තවහට යන්නේ මේක තියෙනවා. නෑ ඒක ඉඳලා කරන එකක් නෙමෙයි. ඒකේ සමග වැඩි කරගන්න ගම පසුකලයක් විතරක් කරගන්න. අනික කෙනා කියාගෙන සමගිය වුණේ යන්නේ ඔනේ ඒක තියෙනවා. නෑ උපේක්ෂාව තිබ්බොල ගියාම චතුත්ථ ධානය තිබ්බොලයි නිරෝධයට යන්නේ. සියල් ලෝකයක් අත්හැරුවා අරියත් පරිදී යනවා. නෑ අරියත් පරිදී පස් වෙන කෙනා චතුත්ථ ධානය වැඩි ගන්නවා.